ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. ඉරිදාත් එක්ක එකතු වෙන්නේ අපි සුන්දර ඉරිදාව තවත් සුන්දර කරන්න මේ පොත් කියවන්න ආසයට. එතකොට නේද ගොඩක් සාහිත්‍යයත් එක්ක එකතු වෙච්ච බොහෝ පිරිසක් ඉන්නවනේ හැමදාමත් ෆෝන් එකක ඉන්නේ නැතුව නේද පොතක් අරගෙන පුංචි වෙලාවක් වෙන් කරගෙන දවසේ දැන් අද නිවාඩු පාඩු ඉන්න වෙලාවක මේ වගේ දේවල් කියවන්න එකතු කර ගන්න පුළුවන්. ඒ නිසා අදත් මේ පොතපත පිළිබඳව අපි කතා කරන්න සූදානම් කතුවරියක් සමගින් අය දිල් රුක්ෂි ගමගේ අපි බොහොම ආදරෙන් පිළිගන්නවා දවසට. අයිබෝන්. අයිබෝන් රුක්ෂි. දිල් රුක්ෂි දැන් 48 වෙනි පොත හෙටේ දකින්නනේ. දැන් මේ සියලු නවකතාවන් වල හිමිකාරීත්ව දරන ඔබ තරුණ පිරිසට තමයි ගොඩක් කරලා ආමන්ත්‍රණය කරන්නේ. ආදරය ගැන කතා බහ කරනවා. ඒ වගේම මේ පොත් තුළින් ජීවිත දර්ශනයන් ඉදිරිපත් කරනවා. හුඟක් දේවල් තියෙනවා කතා බහ කරන්න. දැන් ඔබේ ආරම්භය කොහොමද ලියනවයි කියන කටයුත්තට? තරංග මම එහෙම ලියනවා කතුවරියක් වෙනවා කියලා බලාපොරොත්තුවකින්වත් ආසාවකින්වත් ඉඳපු කෙනෙක් නෙමෙයි. ජීවිතේ සමහර අවස්ථාවලදී දැන් මොනවද මම කරන්නේ කියලා අහනකොට මම කිව්ව විවිධ දේවල්. පොඩි කාලේ ආසාවක් තිබුණා ගුරුවරියක් වෙන්න ඕනේ කියලා. මං හිතන්නේ අර ඉස්කෝලේ යන කාලේ ලස්සනට ඇඳගෙන ඉන්න ටීචර්ස්ලා දකිද්දි එහෙම ආසාවක් තිබුණා. ඊට පස්සේ කාලෙකදී මං අම්මත් එක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියපු අවස්ථාවක ප්‍රාදේශීය ලේකම්තුමිය තරුණ ලස්සන ලේකම්තුමියක් හිටියා. ඇත්තට මට එයා දැක්කට පස්සේ ආසාව හිතුණා අර ලොකු ඔෆිස් එකක කරකැවෙන පුටුවක වාඩි වෙලා එහෙම රැකියාවක් කරන්න ඕනේ කියලා. නමුත් මගේ තාත්තා සනීප වෙනවා මං ඒ ලෙවල් කරද්දී. ඉතින් අර ඉස්සරහට ආපු මගේ ගමන බිඳ වැටෙන්න ලොකු හේතුවක් වෙනවා. ඒක මොකද තාත්තා තමයි මගේ ගෙදර හැමදේම කළේ. ඒ කියන්නේ මුදල් ඉපයුවේ ඒ හැමදේම. ඉතින් තාත්තා ඒ කරපු ඒ ආර්ථික කියන්නේ මගේ පවුලට ආර්ථික දායකත්වය අම්මට ඇත්තටම එක කරගන්න බැරි වෙනවා. ඉතින් අම්මත් සාමාන්‍ය රැකියාවකට යනවා. ඊට පස්සේ අර තිබුණු බලාපොරොත්තු මම මේ දේවල් කරන්න ඕනේ කියලා තිබුණු බලාපොරොත්තු මට නැති වෙනවා. ඊට පස්සේ මම දෙවනි වර ඒ ලෙවල් කරන්න නැහැ. මට පොඩි ලකුණු ප්‍රමාණයක් තමයි මදි වෙන්නේ කැම්පස් යන්න. ඊට පස්සේ මම බාහිර උපාධියක් කරනවා. ඒ අතරේ මම රැකියාවන් කීපයක් කළා. ඉතින් අර ඊට පස්සේ මම රාජ්‍ය නවන සංවිධානයක සේවය කළා. ඒ කියන්නේ හොඳ වැටුපකට හොඳ පහසුකම් සහිතව සේවය කළා. ඊට පස්සේ මම රැකියාවෙන් පස්සේ මේ ඒ කියන්නේ විවාහයෙන් පස්සෙම රැකියාවෙන් ඉවත් වෙනවා. මොකද මම ගාල්ලේ වැඩ කළේ. නමුත් මම විවාහ වෙලා එන්නේ කොළඹට. එතකොට මට දැන් මේ දෙක අතරේ මට රැකියාව කිරීමේ ලොකු ගැටලුවක් ඇති වෙනවා. ඉතින් රැකියාවෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ මම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වෙන්වුණු පාසලක ගුරුවරියක් විදිහට අවුරුදු 3ක් මම සේවය කරනවා. නමුත් මට එතනිනුත් අයින් වෙන සිද්ධ වෙනවා මගේ පුතා ලැබුණට පස්සේ. මොකද ඔහුව බලා ගන්න කෙනෙක් නැතුව යනවා. ඒ හින්දා ඉතින් එහෙම හැබැයි තරංග මම පොඩි කාලේ ඉඳලම කියවනවා. ඒ කියන්නේ ඒක මේ විශේෂ සොයා බැලීමක් නැතුව අතට අහුවෙන ඕනම දෙයක් කියවන පුරුද්දක් තිබුණු කෙනෙක් මම. ඉතින් මං හිතන්නේ ඒ කියවීම තමයි මගේ ජීවිතේට පන්නරයක් වුණේ. ඒ ඉන්න කාලෙදි මම පෙරඹෙනවා නවකතාවක් ලියන්න. එහෙම එක මුද්‍රණ ද්වාරයෙන් පිට කරන්න ඕනේ කියලා හිතාගෙන ලියපු නවකතාවකුත් නෙමෙයි ඇත්තටම. අර මගේ හිතේ තිබ්බ පාළුවට කාන්සියට තනිකමට ලියපු එකක්. ඉතින් මං හිතන්නේ මගේ ගමන තිබුණේ මෙතන. මගේ දක්ෂතාවය මෙතන. ඉතින් මේ පටන් ගත්ත ආරම්භය අතම ලොකු ගමනක් ඇවිත් තියෙනවා. තමයි මම මුල්ම පොත ලියන්නේ සදාතනික සෙනෙහස සෙව්වා කියලා. ඒක ආදර කතාවක්. පාසලින් ඉවත් වුණු ගමන් දෙදෙනෙක් අතර ඇතිවෙන ආදරයක් ගැන. ඉතින් මං හිතන්නේ මම මේ සේවය කරපු පාසලේ මගේ යාළුවෙක් තමයි ඉස්සෙල්ලා මේ පොත කියවන්නේ. කියන්නේ මම ලියපු අත්පිටපත. ඉතින් ඇය තමයි ඇය සමහරට බලාගෙන ඇති. ඇය තමයි මට කියන්නේ අපි මේක print කරමුකෝ කියලා. නම කියමුලු. මොකද නම? ශර්මිලා. කියලා. අපි මේ දකින්නේ පළවෙනි පොතනේ. ඔව් පළවෙනි පොත. දැන් ඔබ එකතැනකදී කියනවා ඔබ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට උගන්වන ගුරුවරියක් විදිහට කාලයක් වැඩ කරා කියලා. එතකොට මල්පෙත්තක්සේ ඔබේ කෘතිය ලියවෙන්නේ ඒ හා සම්බන්ධවද? ඔව් ඒ හා සම්බන්ධව තරංග. හැබැයි ඒක එතන කියන්නේ ගොඩක්
අයගේ තිබුණු අත්දැකීම් එකතු කරගෙන ලිව්වෙ මල් පෙත්තක් සේ පොත. මං හිතන්නේ මගේ නවකතා ජීවිතයේ හැරුම් ලක්ෂ්‍යය බොහෝ දෙනෙක් ආදරෙන් වැළඳගත් අදටත් කතා කරන නවකතාවක්. අදර නවකතා ගොඩක් තියෙනවා කිව්වට අර සමාජයේ තියෙන පොදු අදහස් වලට එතකොට පොදු ගැටලු පොදු දේවල් එකතු කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ මේ හැම අදර කතාවක් ඔක්කොම නවකතා තියෙන්නේ නේ. ඔව් ඔක්කොම නවකතා. නවකතා තමයි හැමදේම තියෙන්නේ. දැන් අපි මොකද අලුත් පොත ගැන කතා කරන්න ඕනේ. ඔව් අලුත් පොත ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. දැන් මේ අලුත් පොත කොහොමද මොන වගේ තේමාවක් ඔස්සේද ඔබ ලියන්නේ? අලුත් පොත ඇහැරෙන්න ප්‍රේමයෙන් පොත මුද්‍රණයෙන් නිකුත් වෙන්නේ හෙට. ආදරය කියන්නේ ප්‍රේමය පදනම් කරගත්තු ප්‍රධාන මාතෘකාව විදිහට ප්‍රේමය තමයි. ඒත් එක්කම අර සමාජ තල දෙකක ගැටීමක් ඝට්ටනයක් තමයි කතා කරන්නේ. ඔබ කොහොමද සාමාන්‍යයෙන් පොතක් එළි දැක්වීම කරන්න උත්සවයක් විදිහට කරනවද එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ලියලා? තව උත්සවයක් කළා නෑ. හැබැයි මම බලාපොරොත්තු වෙන ඉන්නවා මගේ 50 වෙනි පොතේ උත්සවයක් කරන්න. මෙතෙක් 48 එකකටවත් තවම උත්සවයක් කළා නෑ. නමුත් ප්‍රේක්ෂක මේ පාඨක ආදරය හොඳට ලැබෙනවා. මේ එහෙමනම් ඉතින් 48 නේ හෙට එළි දැක්වෙන්නේ තව පොත් දෙකකින් එවැනි අවස්ථාවකට යන්න සූදානමක් තියෙනවා. දැන් මේ අධ්‍යයනය කිරීම තේමා තෝරා ගැනීම වගේ කාරණාවලදී කොහොමද කතුවරියක් විදියට ඔබ මට මම හිතන දේ මට ගෙදරින් එළියට බහැලා යද්දි ඕන තරම් මාතෘකා හම්බ වෙනවා. ඒක සරල වෙන්න පුළුවන්. අපි හැමදාම දකින්න දේවල් වෙන්න පුළුවන්. හැබැයි මට හිතෙනවා ඒ ඇතුලේ හැංගිච්ච කතා ගොඩක් තියෙනවා කියලා. ඉතින් අර පොඩි සරල සිදුවීමක් මට පුළුවන් ඒක කතාවක් විදිහට මවා ගන්න ඒ ශක්තිය තියෙනවා ඉතින්. මට මේ මුණ ගැහිමත් ඉදේදී කතාවක් බවට පත් වෙන්න පුළුවන්. ඒක හොඳයි නේද? එතකොට කතා කරන්න පුළුවන් නේ. හරි දැන් මේ විදිහට අප ගමනේ ඔබ කව ගොඩක් කියවනවා කියලා නේද? ගොඩාක් කියවීම මේ එකතු කරගෙන තියනවා කියලා. කවදාකවත් හිතපු නැති තැනකට නේද? එතකොට මේ වෘත්තීය ජීවිතය ආවෙ. එතකොට දැන් ලේඛිකාවක් විදිහට හොඳ පාඨක පිරිසක් එකතු කරගෙන යන ගමනක් තියෙනවා. මොකද හිතෙන්නේ තමන්ගේ ලේඛන දිවි ආරම්භ කළා කියලා පොත් 47ක් කියන්නේ ලෙහෙසි පහසු කාර්යයක් නේ මේ ලබන දැන් හෙට දවසේදී 48 වෙනි පොත. එතකොට මේ ආපු ගමනේදී ලේඛිකාවක් විදිහට කොහොමද දැනෙන සතුට සහය තෘප්තිය කොයි විදිහටද? හරිම සතුටින් මම ඒකයි කිව්වේ මගේ තැන මෙතන ඒ කියන්නේ මගේ ධෛර්යය මාව ගෙනල්ලා නැවතුවේ හරිම තැන කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ පාඨක ප්‍රතිචාරත් එක්ක ජීවත් වෙද්දී ඕන් කියන දේවල් කතා කරලා නැත්නම් කෙටි පණිවිඩ මගින් හරි ඒ දේවල් මම හිතන්නේ ඒක තමයි ලේඛකයගේ ලේඛිකාවගේ ජීවිතේ ලොකුම සම්මානය සහ ලොකුම සතුට. ඉතින් මට හිතෙනවා මේ මං ඒ කියන්නේ මට මං ගැන හරි ආඩම්බරයක් තියෙනවා එතෙන්දී. දැන් ඔබ මේ ආදරය ගැන ජීවිතය ගැන කතා කරනකොට ආදරය ජීවිතේමද නැත්නම් ජීවිතය කියන්නේ ආදරයමද වගේ කාරණාත් ඔබේ සමහර පොත්වල සටහන්ලා තිබුණා. පමා වූ හසරල් වගේ පොතක් ගැන මතක් වෙනව නේද ඒ වගේ දෙයක් කියනකොට? ඔව් ආදරය ජීවිතයට ආදරය අත්‍යවශ්‍යයි. අපි හැමෝම ඒක සතා සත්වයාගේ ඉඳලා මිනිස්සයා දක්වා හැමෝම අපි ආදරය විඳින්න ආදරය ලබන්න කැමති. හැබැයි සමහර තැන්වල තියෙනවා ජීවිතය කියන්නේම ආදරය නෙමෙයි. මේ දෙක ඉතින් ඒ කියන්නේ හැබැයි මේ දෙක එකිනෙකට සම්බන්ධයි. පමව් හසරල් නම කතාවේ තියෙන්නේ ජීවිතය ආදරය කියලා හිතාගෙන ඉස්සරහට ගියපු යුවතියකගේ කතාවක්. මෙහෙමයි දැන් ගොඩක් අය ප්‍රේමයේ වස්තු බීජ වෙච්ච නම කතා කියවන්න කැමති. ඉතින් ප්‍රේමයම විතරක් නෙමෙයි මේ ප්‍රේමය ඇතුළේ අපිට කතා කරන්න ඕන තරම් මාතෘකා තියෙනවා මේ සමාජය ඇතුළේ අපි අහන දකින. මගේ නම කතාවලට ගොඩක් පදනම් වෙන්නේ ප්‍රේමය පදනම් වුණත් අර අනිත් මාතෘකාත් පොදුවේ කතා කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔය විදිහට මේ හැයගේ ගමන් මගේ අපි අද කතා කරනවා. ඉතින් මේ පොත් ලියලා තියෙනවා ගොඩක් වෙලාවට මේ මාතෘකා පිළිබඳව දැන් තරංග ඇහුව අන්තර්ගතය කොහොමද කියලා ගොඩක් වෙලාවට මේ අර මුලින්ම දැකපු ගමන් තරංග කියවන්න ආස හිතන නේද මාතෘකා කියන්නේ මේ නම් යොදාගෙන තියෙනවා. කොහොමද මේ දේවල් එකතු කරගෙන තියෙන? හරි දැකපු ගමන් ආස හිතන මේ හිනහෙන්න වස්සානේ ඊළඟට මන්දාරම් මහසයට අපිට පොඩි ආදර හැඟීමක් එක්ක කියවන්න ආස හිතන හැඟීමක් තියෙනවා. ඔව් මන්දාරම් මහසයාට කතාවට පාදක වෙච්ච කතාව සිද්ධ වෙන්නේ නුවර එළිය ඒ ප්‍රදේශයේ. අර එතකොට විතරම මන්දාරව පවතින ප්‍රදේශයක් හින්දා මන්දාරම් මහසයාට කියන නම තමයි. එතකොට අර ඒ වගේ කතාවත් එක්ක තමයි සම්බන්ධ කළ ගොඩක් වෙලාවට නම් අපි දාන්නේ. එතකොට ඔය හිනහෙන්න වස්සානේ කියන පොතත් ඉතින් අර මිනිස්සුන්ගේ ජීවිතේ ගිම්හාන කාලේ එතකොට එහෙම පහු කරගෙන අපි ඉස්සරහට එන්නේ වසන්ත කාලයකටනේ.
ඉතින් අපි වස්සාන කාලයේදී හිනහෙමු කියන තේමාව තමයි එතන යොදාගෙන තියෙන්නේ. දැන් ඔබ මේ විදිහට ග්‍රන්ථ විදිහට පොත් විදිහට අපිට නිර්මාණ එකතු කරනා වගේම බිරිඳ ඈ පූජා ඒ වගේම රජින වගේ සංග්‍රහවලටත් ඔබේ නිර්මාණ එකතු කරා. කොහොමද ඒවා ගැන සහ ඒවා පිළිබඳව ලැබෙන ප්‍රතිචාර? මේ වෙද්දි නම් ඇත්තටම පත්තරවලට විකුත් වෙන්නේ නැහැ. ඔව්. ඉතින් බිරිඳ ඈ දැන් මම හිතන්නේ මුද්‍රණේ නැහැ ඒකවත් පද්දේකම. ඔව්. මම හිතන්නේ නැහැ. ඔව්. ඉතින් ඒක ලොකු අඩුපාඩුවක් ඇත්තටම. මේ ඉතින් මම හිතන්නේ අවුරුදු 4කට වගේ ආසන්න කාලයක් මම පත්තරත් එක්ක රැකියාව කළා. ඊට පස්සේ රජින පත්තරේටත් දීුවා මං කාලයක්ම. ඉතින් මං හිතන්නේ අර ඒ කියන්නේ මේ ජීවි ඒ කියන්නේ නවකතා ජීවිතයට ලොකු අර ඒ කියන්නේ අර නැග්මක් ඇති වුණා ඉපුවත්පත් කලාවට සම්බන්ධ වීමත් එක්ක බොහෝ පිරිසක් අඳුනගත්තා. ඒ වගේ තමයි. දැන් මේ ආදරය පිළිබඳව සතුට පිළිබඳව කතා කරාට කඳුළුන් ලියූ ආදර වගේ මගේ අතේ තියෙන මේ පොත මේවා ගැන කතා කරාට ඇත්තටම වර්තමානයේදී නිර්මාණත් කොල්ල කනවා කියලා අපිට අහන්න දගෙන ලැබෙනවා. මේ පහුගිය දිනවලදී ඒ කියන්නේ බොහොම තදින්ම කතා වෙච්ච මාතෘකාවක් මේක. මම හිතන්නේ විවිධ මාධ්‍යවල සියත ටීවීත් ඒ ගැන කතා කළා. ඉතින් මෙහෙමයි තරංග ඒක සමහර විට මම හිතන්නේ අපේ පාඨකයෝ නඳුනත්ව කරන දෙයක් කියලා මට හිතෙනවා. මොකද පොතක් ලියන්න ලේඛකයෙක් හරි ලේඛිකාවක් හරි වෙන වෙහෙස ගැන ගොඩක් වෙලාවට අවබෝධයක් නැහැ. ඉතින් ඒ කියන්නේ දැන් මම දන්න සමහර ලේඛක ලේඛිකාවෝ ඉන්නවා අවුරුදු 3-4ක අධ්‍යයනයකින් පස්සේ ඒ අවුරුදු 3-4කම ලියන්නේ එක පොතක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව දැන් අපි ඔය ලියන සරල නව කතාවක හරේ දැන් අපි අවුරුද්දට පොත් දෙක තුනක් ලියුවට මේ වෙනුවෙන් වෙහෙස වෙන කාලය, දරුවෝ වෙනුවෙන් තමන්ගේ ගෙදර ජීවිතය වෙනුවෙන් යොදවන්න තියෙන කාලය එකක්. අනිත් එක තමයි يعني පොතක් يعني ලියලා දැන් සෝදුපත් පරීක්ෂාව. අඩුම තරමින් ඔය පොතක් මුද්‍රණ ද්වාරයෙන් නිකුත් කරන්න කලින් අපි හතර වතාවක්වත් ඕකේ අපු සෝදුපත් පරීක්ෂා කරනවා. එතකොට අකුරෙන් අකුර කියවන වෙලාවක් තියෙනවා. ඉතින් නිදි මරාගෙන කැප කරන කාලය මේ හැම දෙයක්මත් එක්ක බොහෝ ලේඛක ලේඛිකාවන්ට ලිවීම කියන්නේ වෘත්තියක්. තමන්ගේ ජීවන වෘත්තිය මමත් ඇතුළුව. ඉතින් එතකොට මේ තරංග ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් සමහර වෙලාවට පොත මුද්‍රණ ද්වාරයෙන් එළියට එන්න කලින් එනවත් එකම පොතේ PDF එක පළ වෙන්න පුළුවන් සමහර තැනක. ඒ කියන්නේ ඉන්ටර්නෙට් මේ අවකාශවල. ඉතින් එතකොට ඉතින් අර දැන් මට අත්දැකීම් තියෙනවා සමහර වෙලාවට පොත මුද්‍රණ ද්වාරයෙන් එළියට ආවිල දවස් දෙකක් යද්දි සමහර අය කෝල් කරලා අහනවා මිස් අපිට මේක PDF එක මම ටිකක් කියවෝ මම අනිත් ටික කොහොමද කියවන්නේ කියලා. ඉතින් මේවා මුදල් නොගෙන කියවන්න හදලා තියෙන තැනුත් තියෙනවා සහ අපි නොදැනුවත්වම මේවයි අයිතිකරුවන් මුදල් අය කරලා පාඨකයන්ට පොත් කියවන්න දෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ලොකු හානියක්. ඒ කියන්නේ ලේඛකයාට කරන ලොකු හානියක්. මම මේකේ නීතිමය පැත්ත ගැන කතා කරන්නේ නැහැ. මොකද මේ දිනවල ඒ වෙනුවෙන් ලොකු නීතිමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙලා ඉන්නවා සහ ගොඩක් දෙනෙක් ඒ වැරද්ද පිළි අරගෙන ඒකෙන් ඉවත් වෙලා ඉන්නවා. ඉතින් මම කියන්නේ ඉතින් පාඨකයෝ අවබෝධ කරගන්න ඕනේ පොතක් ලියවීමට වෙන වෙහෙස, මහන්සිය, කත කරන කාලය අපි කරන වෘත්තියට සාධාරණ මිලක් තමයි අපි නියම කරන්නේ. ඉතින් ඒක හින්දා ඒ වගේ දේවල් වලට රැවටෙන්න එපා, හසු වෙන්න එපා කියන එක තමයි ඉල්ලීමක් විදිහට කරන්න තියෙන්නේ. හොඳයි. දිල්රුක්ෂි ගමගේ අද දවසේ අපි සමගින් මේ කතා බහට එකතුනේ නවකතා කාරණයක් විදිහට. පොත් 48 වෙනි කෘතිය හෙට දවසේදී ඇලි දක්වන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඒ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සුදුවන්තයෝ නේද? බොහොම ස්තුතියි. අද දවසේ එකතුනාට අපි 50 වෙනි පොතේලි දක්වන මොහොතෙදිත් නේද උත්සවයක් ගන්නවා කියලා අපි කතා කරන්න සූදානම්. බොහොම ස්තුති. හැම කටයුත්තම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපිත් එක්ක එකතුන ලේඛිකා දිල්රුක්ෂි ගමගේ ස්තුතිවන්ත වෙන හැමෝම අයිබෝවන්. බොහොම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.